ඇස්සා අවරොද්දකට පෙර තමන් හැරගිය ලොකුපුතාගෙන් ලැබුණ ලිප්ියක් නිසා හට සන්තෝෂයෙන් නන්තාගේ ශෝකාතුර මුහුණ මදක් එලියවීය. එහෙත් ඇගේ කටකොනට නැගුණු මදසිනාව තමාාව සරදමට භාජන කරන අව්‍යාවගවේශය ගත්තේය. සුලගින් නගිෙන බසින පකු ලනව නගෙනින් බසමින්වැනෙන පාරු බත්තල් හා සුලුප්පු අතර සිටගත් නැව් දියෙන් නැගුණු වානේ කදන් මෙෙන් නොසැලයි. යන් ඉවත්වුණු නයිපෙට්ටිවලින් පැද්දමින් නගෙන නයි පෙනමෙන් දුම් නලවලින් අකමැත්තෙන් පිටවන කළුදුම් කෙහෙලි හා අඟුරු වඩුවලින් නගිෙන දූවිලිද පිසගෙන එන සුළග ආශ්වාශ කළ නන්දාකිෙවිසීමට තණන්නාක්මෙන් නැහැබදක් හකුලාගත්තේය. කළුගල්වලටත් වඩාපර අගුරු ගෝනි පෙරලමින් උත්සන මිනිසුන්ගේ දෙතොල් අතරින් ඉඳහිට විරිත්වෙන සුදු දතුත් ඇස් කෙවෙන තුොල ගරනු සුදු ඇස්ලොඩිත් දකින නන්දාට වැදිස්‍යයෝදෙසා පෙස්වලාගත් ගැමියක්කදුරාගේ මුහුණ සිහිවීය. දුම්කබලෙන් නගෙන දුම්මල දුම්මෙන් අඟුරුකුඩුද අහස්සට නැගී විසිර අතුරුදහන්මේ. ඟුරු ගෝනි උත්සමෙන් පෙරණද කුලි කාරයොත් පොල්තෙලෙන් දිය කරන ලද දැලි මුහුණහි තවරාගෙන වැදිසන්නේ නැටුම් නටන ගැමියක් ඇදුරාත් ජීවනවියදම සපයාගන්නා අදහසින් එක සේවහෙසවන්නෝය ගැමිය අකදුරාසී කළ නන්දාගේ සිතට තමා දැරියකව සිටි කාලය පිළිබඳ නැගුණේ සම්නස්සිතුවිලිය. අගුරු ගෝනිි සමඟ පොර බදින මිනිසුන් නිසා තමාගේ සිත කලකිරිවන හැඟීමක් ඇයගේ සිත්‍ර නැගුණේය. එංගලන්තයේ නැවතුට වලදී කියලගත් මහා බඩු පෙට්ටි බත්තල් තුළට මබාරණ නැව් තුන හතරක් වරායේ නවත්තැන් ලද නැව් අතර වීය එ පෙට්ටි තුළ ඇති විසුත්තරු බඩුවලටත් ඒ බඩු හරසරින් පිළිගන්නා නාගරික සමාජයටත් අසුව තමා පමණක් නොව තම සැමියාහා දරුවන්ද වෙනස්වීමෙහි ප්‍රතිඵල සිහිකළ නන්දාට සන්තෝෂයක් මෙන් සියුම් සැතක් හදවෙතහි ඇනෙන කලක මෙෙන් වේදනාමක්ද දැනනි. මිදුලෙහි වූ අසුනෙන් නැගුණ ගෙහි ඇත්තුලය සාලිට පිරිසන්නට සිතුවාය. කිස්ස අපි අමුදගේ ඇතුළට අසමින් ඇ තම සහෝදරයාගේ මූන බැලවාය. තිස්ස කටකුන් දෙක දෙකනට ලංවන තරම් දික්වීය. දැන් දෙෙහි දෙතිසම දැක්වන තරම් ඔහුගේ දෙතල දෙපැත්තට විහිවෙෙහි. සන්තෝෂයෙන්න්් සිනාසුනත් සරදම් කරනු පිණිස සිනාසුනත් ඔහුගේ කට දෙකොන දෙකන් දක්වා දික්කේ. දත් දෑන්දව දෙක්වෙන තරම් දෙතල් විවරයමහත්තෙයි. ඔහුගේ මේ සිනාව ඇතැම් විට ුප්න්නේය මෙැවැනි සිනාවක් නැගගිය හැකි කටක් ඔහු ලැබුවේ කෙසේද තමාගෙත් ඔහුගේත් පියාවූ කයිසාරුවත්තය මුහන්දිරම් කලාතරකින් සිනාසුනිකි එකටික ගැටී සිටි දෙතොල් විදහමින් ඔහු සිනාසුනේ ඉතාමත් කලාතර කෙන. නොන ශෝකයෙන් තවන ලබන මුොහනක් ඇති මව සිනාසුන විට කටකොන් පමණක් මදක් හැකිලිෙන. ගේ සිනාව ඔහුට කෙසේ ලැබනක්ද. උගැන්මත් කලකිරීමත් නිසා එය ඔහු වෑමින් පුරුදු කරදත්තත්්ද. තිස්ස නන්දාට පිටුපසින් ගමන් කොට සාලයට ඇතුළුවීය. මුළු සාලය විසිතුරු පාටින් බබල වන බමුතුරුරු පෑගූ තිස්ස තමා පාතබන්නේ කපු පුුළුන් ගඩකයි සිතීය. ඇලන්ගෙන් නන්දාට ලැබුණු ලියුම පලබෝ කියයවා අනතුරව සිංහලයට නැගුවේ තිස්සයි. පිට සියයකට අඩුනෝන ඒ ඉංගිලීසි ලියවුමෙන් ඇලන් තම මෞවපියන්ගේ චරිතමෙන්ම තබාගේ චරිතයද නිර්ධය ලෙස විවේචනය කරන්නේ කෝපේට වැඩි ශෝකයකින් පහරනු ලැබූ හද ඇත්තෙකු ලෙසිනි. ඒ දිගලියුම කියවා හොඳින් තේරුම් ගැනුමට තරම් ඉංග්‍රීසි දැනුමක් නන්දාට නොවීය. තිස්ස ඇලන්ගේ ලියුම කියවා වචනයකදු නෑර සිංහලේට නැගුවේ අසන්තෝෂයෙන්වත් ශෝකයෙන්වත් නොවේ. සන්තෝෂයෙන්ද නොවෙයි. දැඩි උදාසීනත්වයකින් ජීවිතය සලකන්නෙකු ලෙසිනි. පියල් හා නන්දා, ගම හැරදමා පිට බොහෝ අවුරුදු ගණනකට පෙර නගරයට සංක්‍රවණය වූහ. ඉහළ සමාජයේ ගෑනොට හා පිරිමින් ඇසුරු කරනට වූ නන්දා. ඉංග්‍රීසි පොත් කියවීමහි නොව කතාවෙහි ශූරගුරුවගගගෙන් දෑවුරුද්ධක් පමණ ඉංග්‍රීසි බස උගත්තාය. ඇ ඉංගිරීසිය උගත්තේ සමාජ වහරක් උගන්නන්නක ලෙසිනි. ඇලැන් රාජකීය විද්‍යාලයෙහි බාලාංශයහිය උගන්නා කාලයෙහි සිටම නන්දා පියාහමන පියාල් හාද පියල් නන්දා හාද කතාබහ කළේ ඉංගිරීසියනි. තිස්සගේ අනුම්පද අසා රොන්සු වූ නන්දා ඔහුට නින්දා කරන අදහසින් දොස් නැගවාය. ගෙදරදී සිංහලයෙන් කතාාවහ කිරීම ඇලන්ගේ ඉංගිරීසිය උගැන්මට බාධාවකි. දරුවන් සමඟ ඉංගිරීසියෙන් කතා කරන්නයි ගුරුවරයෝ පියල්ටත් මටත් නිතරගඇති. ඇලන් ඉගෙනී මෙහි ශූරයක වූයේ ගෙදරදී ඉංගිරීසි බස වහරන්නට ඕ නිසාය. ඇැන්ගේ ගුරුවරයා කියය. ඇලන් හැම අවුරුද්ධයම පන්තිය පලවනයාවි තැගිලැබුවය. නන්දාගේ මේ වදන්නසු තිස්ස සිනාසුනේය. ඔවු ගෙදරදී මව්පයන් කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතාභාගන්න නිසා තමයි ඇලන් උගැන් මේ සමර්ථයෙක් වුණේ. මවුපියන්ට අකීකරුවේ ලංකාව හැරගිය ඇලන් දස්ස අවුරුද්ධකට පසු එවූ දිග ලියුම. නන්දා වටහා ගත්තේ තිස්ස ලවා සිංහලේයට නැගීමෙනි. මයිඩියරස්ට් මමි යනු විසින් පටන් ගන්නා ලද ඇලම්ගේ ලියුමේ ඒ ඇමතුම් වචන ඒ විදියන්මක උතිස්ස අනතුරව ලියුම සිංහලේට නැගුවේය. නන්දා පුටුවෙන් නගින්නට වෑම් කිරීමෙන් ඇගේ සිත කය දෙක දමනය කරගත්තාය. මම තිස්සට කිව්වේ ලියුම සිංහලෙන් කියන්නේ. ඇන්ගේ ඒ ඇමතුම් පදේ සිංහලින් කියන්න බැයිද. නන්දා තිස්සගේ මුහුණ නොබලාම තෙපලාය ඒ ඇමතුම නොකිව්වත් පාඩුවක් තියෙනවෑ? ඒ ඉංගිවීසි ඇමතුම සිංහල නගන්නට බැහැ. තිස්ස ලියව් මෙහින් නෙත් රඳවාගත් වනම පිරිතුර දුන්නේය. ඉතා ආදරවන්ත මෑණියන ඒක සිංහලට නගන්නට බැරිිය. නන්දා මට වැඩිය ඉංගිරිීසිී සිංහලයි දෙක දන්නවනෑ? මෙ එෙනම් ලිවු මරගෙන කියවත් තේරුම් ගන්ටයි තිස්ස ලිවුම නන්දා දෙසට දික්කළේය තමන්ගේ කටට නගින්නට ආසුපුරුදු සිනහව මැඩගන්නට වැෑම් කළ තිස්සගේ මුහුණ සාවචඥවේශයක් ගත්තේය නන්දා තිස්සගේ ගති දනී ඔහුගේ අනුම් පදාසාපුරුදු ඇ කෝප නොව්වාය තිස්සගේ ඇනුම්පද නොයිවසන පියල් පිස්සායයි කියමින් ඔහු තම සිතින් බැහල් කරයි පිස්සෙගුණව හොඳ සිහියක් හා හිසක් ඇත මිනිසකු ලෙස පියල් දන ඔහු කියනදේ ඇනුම්පදද ලෙස නොව කාර්ණික වදල් ලෙස ඔහුගේ කටින් පිටවෙතොත් පියල්ලීට කන්ද. නන්දා කෝප කරන්නට අකමැති නිසා පිය තිස්සට පිස්සායයි බැනනොවාදී. ඔහු පිස්සායි සිතමින් තිස්ස තම සිතින් බැහැර කිරීමෙන් තම කෝපයද පිටකර ඇලන්ගේ ලියොම කියෝූ තිස්සට තමාගේත් නන්දාගේත් අතීතය සිහිවිය. ගරාවැටරු මහගෙදරවූයේ පරණකබල්පුට කනපපු හා මේසය. ගෝනි පඩංගුවෙන් මහනලද කුලිච්චමෙන් හා පැදුරෙන්ද වැස්සුනු ලැනු හැදවල් එහි හැම කාමරකම විය. කොග්ගල මහගෙදර නන්දාාත් තමාත් දැන්වෙසෙන ගෙදර හා සසදන්නට තිස්ෙට සිතනෙකුමක් නිසා දැයි ඔහුනොදනී. නමුත් මේ සඇසඳීම නිසා නන්දගේ නගර ජීවිතෙහි ඇතැම් කරුණු ඔහුගේ සිතරනැන්ගේ. ඉගිනේම හිත්තා ශූරයකූ ඇලන් ඉගෙනීම හැරදමා රඩින් පිටවීගේ කුමක් නිසාද. මවුපයන්ගේ වරදිින්ද ඇලැන්ගේම වරදිින්ද. ඇතැම් අවස්ථාවකද දරුවන් මවෞපියන්යන් වෙන්වීම නගර ජීවිතෙහි අංගයක්ද. මේ එක්ක කටවත් පිළිතුරු සපයන්ට වයම් නොකළේය. අමුත්තැන් පිළිගනු සඳහා ඉස්සුනු දැත්වැනි ඇදි සහිත පුටු හා සැටිත් සුවද නගන මල් සහිත බඳුන්ගත් කනක් පුත් සුව පහසු පතන හැඟීමක් තිස්ස තුල නොදන්වයි. සාලයේ දෙසට පිවිසෙන නාලිකා දෙස බැලූ තිස්ස මෙසේ කියය. නාලිකත් එන්න ඇල න්‍යවපලියුම වම්ේ සිංහලින් තවසරෑ කියවන්නටයි හදන්න. ඇවිත් අහගෙනඉන්න ස මගේ නුම් පදහගනන්න මට බෑ. නාලිකා සිනස්සුනාය. ඇලන් ලියුම් ඒවාතියන මට නාලිකක කියවන අහගෙන ඉන්නෙකුමටද නඳ ප්‍රශ්න කළාය. නෑමමි මමාවේ අලන්න අයගේ ලියුම කියවන අහගනඉන්න නෙවේ. පවසමින් නාලිකා තිස්සට සරදන් කරමින් සාලය මැදින් ගොස් ස්ථෝපවට පිවිසියාය. පුතා අම්මට යෝපපු ලියවුම මම කියවන එකත් හරි නෑනව? ින් තිස්ස සිනාසුනය නාලිකා එන්න අම්මාගෙත් තාත්තාගේෙත් මනස්ගාත කපාහන්න සැරකාරම් වගේ කියුම් ඇලන්ගේ ලියමි තියෙනවා මේක ලියුමක් නෙවෙ පොතක් මේ ලියම නම්ගම් වෙනස් කරලා පොතක් වශය නච්චුගහන්නේවා හිතාගෙනින් ලියුමි තියනේවා තිස්ස මවම් මට පස්ස කියන්නකෝ නාලිකා උපන්නට කිරිකටගෑ අවුරුද්දක් පමණ ගෙවෙනතෙක් කව පොවා නාවා ඇති ඩැඩි කරන ලද්දේ සාත සේවිකාව විසිනි ඉදරට ගෙන්න්නන් ලබපු ගුරුවරයක් ඇ උඩා කළ ඇට ඉංගිරීසි බස ඉිය නොවාය. ඇ පාසලහිදී ඉංගිරීසිය හා ලතින් බස හොඳින් නොගත්තාය. නාලිකා ඇගේ සහෝ අතරයන් දෙදෙන මෙෙන් මවපියන්ට පටහැනිව ක්‍රියා නොකලාය. ඇ ඉදුලට බස තාප්පය දොරටුවට ගොස් පාරතපැත්ත බැලුවාය. තමා බලාපොරොත්තුූ යෙහෙළිය මගේ එනදුට ඇ සිනස්සනාය. වහින්නේෙන් හැඩැයි. අද මුදුරල ඇවිදින්න යන්න ලැබෙන්නේ නෑ. තාපදුරටයෙන් විිදුරට ඇතුරුණු යෙහෙළිය කීවාය. ළඟයන රයෙන් කලින් වෙන්වදිවෙන අදුරු පොදමෙන් කලුුවලා අහසෙහි පාාවේ. වරායෙන් හා දියකඩනයෙන් ඈත සක්වලගල බැසයන හිරුගේ රැස්වැදීමෙන් රථටහුරු රන්පාටින් බබලයි. ඒ සුන්දර දැක්ම වහ වහා අතුරදහන් වනු බලා සිටි නාලිකත්තිහෙළියත් ගොස් ස්තෝපුවට බොඩවැදුනෝය යම කාමරයට. ඔවුන් දෙදනා සාලයමැදින් ආපොසු යනුදුටු තිස්ස එන්න නාලිකායි යළිත් කිව්වායි. මාම ලියවුම ඔබට ලියන්නේ ඉතා ශෝක ජනක සිතුවිලි වලෙනුත් මගේ ජීවිතය මටම තිත්ත කරවන හැඟිම්වල්ලත් පහරනු ලබන අපරාධ කාරයෙකු ලෙසිෙන්. ම අපරාධ කල එකෙක්මි මා හගින්නේ ඔබටත් වයාටත් අකීකරුව කළකීදෙන් නිසාම නොවේ. ඔබටත් පියාටත් අකීකරුව කළකී සමහරදේ ගැන මම මහත් ශෝකයෙන් පසතෑමි. හිතුවක්කාරකම් කිරීමට මා එලවන ලත්තේ තාත්තාගෙත් ඔබගේ ගත්තාරු ගතිකත්වත් ඔබ හිස උදුම්මා කළකීදේත් විසිනි. මව අපරාධ කාරයෙක්නී යන හැඟීමෙන් මගේ හත වඩාත් පෙලෙන්නේ මාතින් මගේ ප්‍රියතම අයිරින්ට සිදුවුණු වැරදි මට අමදක නොවන බැවිනි. ඒ වැරදි මගෙන් සිදුවයේ මගේ අගහිගනිස. ඉගැනීම සම්පූර්ණ කොට රක්ෂාවක් ලබාගෙන අයිරීන් කසාද බඳගනීමටයි මා අදහස් කළේ. ඊට ඉඩනොදී මා ලංකාවෙන් පැන්නුවේ ඔබත් තාත්තාත්විසිනි. අයිරීින් නිසා හටගත් ආලයෙන් මා විනාශ වෙතිීයන හැඟීමෙන් ඔබ දෙදනාම ක්‍රිය කළේ කුමක් නිසා දයි දැන්නුතු මට නොවැටහේ. මීට මසකට පෙර අයිරීන් මෙහි ඉස්පිරිතාලයකදී මලාය. ඇමලේ මගේ සූපාසූ මිස තමා ගැන නොත්තකා නොසිතා මාහුදෙසා වෙහෙස මහන්සවීමෙන් හටගත් ආබාධයගෙනෙ. අයිරීන් සමඟ ලංකාවෙන් පිටවේ මෙහි පැමිණි මංව නියම රක්ෂාවක් නොලැබ අගහිගකංවලින් නිරිකෙමින් දුකසේ ජීවත්වූයෙමි එදිනෙදා ලැබුණු වැඩකට ගොස් මා සැපයූ මුදල අප දෙදෙනගේ ජීවිකාවට තරම්වත් මදි වූ ආදායමකි. අයිරින් හෝටලේක රක්ෂාවක් ලබාගෙන උද්හේසිට හවස් වනතෙක් දාසිියක මෙන් වෙහෙසමින් සේවයකොට යන්තම් අපට පනකින්ද රැකගෙන ජීවත්වය හැකි තරම්බුදලාක් සතිපතා ලබාගත්තාය. ඇෑ ගෙදරවිත් මගේ සුවපහසුව උදෙසා වවෙහෙසමින් ගෙදර වැඩද කලාායි. මේ වැඩකාරය සුලබ නොවෙෙත්. වැඩකාරයෙහුගෙන් වැඩගැනීම සඳහා අප සපයනු මුදලටක් වැඩිතරම් මුදලක් වියදම් කළයුතුය. අප දෙ දෙෙන ගෙදර වැඩපල කරමින් දුකසයව්වද සන්තෝෂයෙන් ජීවත්තූයමු. මට වැඩකරන්නට ඉඩ නොතබා අයිරින් හැම වැඩක්ම වෙහෙස නොත්තකා කලාය. ඉුම් පිසුම් කළ ඈ. සීත හා වෙහෙස නොතකා කෑමට බීමට වුවන වනාදේ ගැනීමට ගයින් පිටට ගියාය. අපට තිබුණේ ඇඳුම් කිහිපයක් පමණි. අයිරින් ඇගේ ඇඳුම් පමණක් නොව මගේ ඇඳම්ද සේදුවාය. මා මගේ ඇඳුම් සෝදන්නට තැත්කල විට ඇ ඊට ඉඩ නුදුන්නාය. අප මෙහි පැමිණ හයමසක් ගත වූ තැන් සිට මා ජීවත්තුවේ අවුල්උුණු හිසක් ඇත්තෙකු ලෙසනි. හොද රක්ෂාවක් සොයාගැනීමට මාගල හැමමුත් සහයක්ම ව්‍යර්ථවීම මගේ සිත අවුල්ලීමට හේතවන පළමු කාරණය විය ලංකා වෙහෙද මට මගේ උගැන්ම සම්පූර්ණ කරන්නට ඉට ලැබුණානම් මෙහිදී වුවද වැඩි පඩි ලැබෙන රස්සාවක් ලබාගැනීමට පහසුය ම උගත්තේ ඉංජිනේරු විභාගයෙන් ජයගන්නා අදහසිනි කවර රටක මිනිසු වුවද ඉංජිනේරුවකුට මෙහි විශාල වැටුපග්‍යනු ලැබේ මේ කරුණු සහිකළ මම ඇතැම් විටක ඔබට තාාත්තටත් තරයේ දොස්නැගුවමි මව්පියන් ඔබට නොසලක හැරිය මානිසායි අයිරින් කේවාය සමස්ත ශාස්ත්‍ර සාලාවේ උගත් ඔබට අවසන විභාගයෙන් සමත්ව උපාදය ලබාගැනීමට ඉඩනු දුන්නේ මම මා ඔබගේසිත් නොගත්තා නම් ඔබට විභාගෙන් සමර්තව ොද ක්ෂාවක් ලබාගෙන මවෞපියන්ගේ දේපළ පමණක් නොව ඔවන්ගේ වැඩිමනත් උපකාර හා සැලකෙලිදතිව සුවසේ ජීවත්වවෙන්න තිබුණා. මට ඔවුන්ගේ දේපළොෝමනක් නෑහියි නොසන්සුන තරහෙන් සිටි මම කීවෙමි ඕවුන් මාසමක කෝපෝයේ ඔබ නිසා නොව ඔවුන්ගේත් මගේත්වරදිනිි මට ආලයන් නොකට කන්තෝරුවක සුළු පඩියක වැඩකරන්න ලියන්නෙකුට ආලේ බැඳගත්තත් ඔබට චාන් ලෙස සුවසේ ජීවත්වනට තිබුණා. ඔබට මෙතරම් දුර රටකට ගෙනවිත්. අතරමං කලේ මාවිසිනි. අයිලින් අසන්තෝෂයෙන් මගේ කතාව නවත්තන්නට වෑයම් කලාාය. ඇගේ අසන්තෝෂයට යටින්නූයේ මානිසා උපන් ඇල්මයි. ඒ ඇල්ම නිසා ඇගේ දෙනැතට කඳුලිනුවේය අප දෙදෙන පසුගියදේ සියල්ලම ගැන මෙසේ කතාභා කලේ එක්. සීත ඉරතුවක සවස්කාලයෙහි. විදුලි පහනයට පුටුවක හිඳගත් අයිරින්ගේ ශෝකාකවෙල මුහුණ වා සැනසූ අතර ඇගේ අනාත භාවය පිළිබඳ වේදනා සහගත මගේ හැඟීම දියුණු කළය. සීත වලක්වා ගැනීමට ටෝමනා තරම් පූල් ලැඳුම් අගහිගවලින් මිරිකෙමෙන් ජීවත්වූ උප සතු නොවේය. අයිරින් කත්තා කළේ සීතලෙන් ගැහෙමිනි. අපපති දෙනා ලංව එකිනෙකා බදා අල්ලාගෙන සිටීමෙන් සීත මදක් වැලක්කාගන්නට පෑයම් කෙළෙමු. ඇලොන් කුමක් කීවත් සිතුවත් ඔබගේ ඔගැන්මට බාධ කලේ මා බව මට මත්තක ැති කරන්නට බැහැයි අයරින් කේවාය. ඔබ කෙතරම් සූරලෙ සිගෙන ගත්තාද මගේ ආලය නිසා ඔබ ඔබගේ උගැන්ම හැරදමති මම සිහිනකින්ව සිතු වෙන. මම ඉගැනීම හැරදම ආයරින්ට හතගත් ආලය නිසා නෙවේ. ව්පියන් නිසා හටකත් කෝපෙන් මම ඉගෙනීම හැරදැම්ම. ඔබගේ මව්පයන් නිදොස්සේ මම කියන්නෙ නෑ ඔවුන්ට කිසිම චෝදනාවක් කරන්නෙත් නෑ හැම පන්තියදීම පළමෝඩ තෑග දිරාගන්ඩ තරම් ඉගනේ මෙහි සූරයකූ ඔබ ඉගනීම අතපසු කළේ මා නිසා අම්මාත්තාත්තත් වඩාව කෝපන්නට ඇත්තේ එනිසයි. කියමින් අයිරින් ඇගේ ලියෝම් ගොඩ ඇවිස්වාය. මා උගන්නා කාලේ යෙවෝ ලියව මක්සුවයාගත් ඇ. දිගහැර කියව්වාල ඇගේ කටකනට සිනා නගමම් බලා සිටියමි ඔබ මේ ලියුමේ ලියා තිබෙන වගන්තියකින් මගේටීම ඇත්ත බව එලිවෙනවායි කියමින් අයිරින් ලියුම් මාතට දුන්නායි නැයි මව තැරහින් කියමින් ලියම් අතට ගත්තමි මගේ ස්මන්න ශක්තියට නොද්දවේනිත් ශක්තියක් අයිරින්ට වීය ඇයි කියියවූ ලියුම්වල ඇතුළත් කරුණු පමණක් නව ඔබත් තාත්ත් කියන ලදැයි ඇසූ පුවත් පවා ඇට මතකයි. කිසිවෙකුගේ සිත්‍රදියම අයයිරින්ටනම් තමාගේ ඇඟෙන් නැටයක් උදුරාහැරීමමෙන් අමාරුකාරියකි එය ඇගේ දුරලකමක් බව මට වැටහෙන්නේ දැන්නේ. ඇ මාසමඟ එංගලන්තයට එන්න කැමති වූයේ මගේ සිත්‍රත් දන්නට නොහැකි නිසාමිස එහි විප්පාක නොසිතය හැකිවෝ නිසා නොවේ ඔබත් තාත්තත් නැගූ ඇතැම් නොමනා දෝෂාරෝපන අයිරීන්ධනී. එහෙත් ඒ කිසිවක් ඇ වචනයකින්වත් මගේ පමණක් නොව ඔබගේ තාත්තාගේෙත් ඕද සිත්‍රදදන්නට කැමති නොවීය. මෞපියන් කෝපවූයේ මා අයිරින්ට ආලේ බැඳගත් නිසායයි ඈටකීම වරදක් ඇැයි මොම සිතුවෙන. මගේ කටින් වචනයකුද පිට නොවීය. මගේ සිත්තට කෝපයක් නැන්ගේ මෞපියන් නිසා හටගත් අසන්තෝෂයකින් නොව ගේ ඉක්මන්කමත් ලංකාවෙන් පිටවීයන්නට සිතීමත් මගේ දුර්ලකම් ලෙස මට වැටහුණු බැවැනි. අම්මාත් තාත්තාත් කොතෙක් අසන්තෝෂ වුවත් කිපොනත් චන්ද්‍රසෝම ඒ කාලයේ තමා හිතූ කාරියක් කළය. යනගමනක් ගියය එහෙත් ඔහු වෙනදාමෙන් ගෙදරාවේ. කිසි වරදක් නොකළ එකකුමෙන් අම්මාත් තාත්තාත් සමඟ කතා බා කළේය. මා චන්ද්‍රසෝම අනුගමනය නොකලේ, මක් නිසා දැයි මම ඇතැම් විටක මගෙන්ම ප්‍රශ්න කළෙමින්. තාත්තාටත් අම්මාටත් ඕනෑ එකක් කියන්නට හැර හිතුුණ දෙයක් කලා නම් උපාදයක් ලබාගෙන රස්සාවක් කරමින් ආයරින්ද කසාද මැදගෙන මට ලංකාවම ඉන්ට තිබුණා. මා පිළිතුරු නොදී කරබාගත්තේ මව්පියන් නිසා හටගත් කෝපයත් කලකිරීමත් මැඩගන්ට වෑම් කර නිසාය කල්පනා කළ අයිරින් මෙසේ කීවාය. කාටවත් දොස්නැකීමෙන් පලක් නෑලන් අමාරුවෙන් වුනත් අපිට මෙහි සන්තෝෂයෙන් ජීවත්වෙන්න්නට පොළුවනි. ඔබ උපන්නේ ගමේ ඔබ සිතන්නේ නගරයේ හිපද වැලෙනු උගත් තරුණය ක ලෙස. ම උපන්නේ ගමේ නෙවේ ම තරහෙන් කීවෙමි. උපපන්නෙත් හැදුුනෙත් කොළබැයි කියමින් අයිරිින් සිනාසුනාය. ඔබගේ මෝකයන් සිතන්නේ ඔබ සිතන් ලෙස නෙලේ ඔුන් ගම ඉපද එහි මැති දැඩුවුණා. නගරේ ඇවිත් පදිංචෝන පසු නගරේ මිනිසුන්ගේ ආශ්‍යය ලැබු අසාසිතුම් පැතුම් ඔවුන්ගේ දෙවැනි ගතය වුණ. ඔබ ඔවුන්ට කිපෙන්නේ ඔබගේ ගතියානුව සිත්‍ර නතා. ඔවුන්ගේ දොෂ්කරතා ඔබට වඩහාගැනීම ලේසිනෑ. අයිරි නිපෙද වැඩුනේ නගරේ මට වඩා ඔබ මගේ මව්පයන් හදරනවා කියන්නේ කුමක් නිසාද මවපියන් දොස් නගනු වලක් කන පිණිසෝභක් හොදු කඩන්නක් මෙන් තර්ග කරනා. නැයි අයිරින් මදක් අසන්තෝෂයෙන් තෙපලාය. මව්පන්නේ කොළඹ නොවේ දෙනිපිටිය. දස් අවුරුදුවා ඇසතෙක් මා වැඩිපුර ජීවත්වූයේ එහිෙමයි. අයිරින් කියන සමහර කරුණු මට වැටහෙනවායි මම අසන්තෝෂයෙන්ම කිවම. මා මගේ මව්පියන්ගේ කත්ති නොද්දන ක්‍රියා කළෙ එකෙකි මගේ සොදුරහුවද චෝදනා කරන ඇසීමට මම කැමති නවම. අයිරින් වහා නොකිපයි. වහා සන්තෝෂ නොවේ අනෙකකු කියනදේ එක වර විශ්වාස නොකරයි. අයිරින් මාගේ දුරල තැන දකින්නේ මේ ගතය නිසා මිස වඳ දැනුමක් හා වැටහෙන නෝනක් ලැබූ නිසා නොේ. අවුරුදු විශස්සකටත් වඩා කොළමි ජිවත්වූ මගේ දෙමාපියන්ට මා කියන කරනදේ සලකාගන්නට බැරිවීමත් කරුණක් නැතයි. ඔවුන් සිතුේ ගමේ ගතිය නෝනවේ. ආත්මාර්ථකාමීන් දෙෙස. ම අරෙන්ට ආලය කරන්නට පටන්ගත්තේ ඉක්මලින් කසාද වදින අදහසින් නොවේ ඔබේක දන්නවා උපපාදී ලබාගෙන තවත් අවුරුදු දෙකතුනක් ගේ පසු අපි කසාද බඳන්න කතා කරගෙන හිටිය මෞවපියන්ගෙන් මුදල් ඉල්ලාගෙන උප කසාදබදෙන්න්නටත් ඕන්ගේ නිල්ලා ගන්නා මුදලින් ජීවත්තෙන්න්නටත් මම කවදම දාවත් හිතුවේනැහැ මගේ අදහස්ථාත්තටත් අම්මටත් තේරුම් ගන්න බැරිවුුණ ම තාත්තරදරකොට මුදල් ලබාගෙන ඒ මුදලන්න අයරෙන් කසාද බදගෙන තාතා හම්බගන මුදලින්ම ජීවත්තෙන අදහස්කරගෙන සිටින නිකට මිනිහැකයා අම්මත් තාත්තත් දෙන්නාම සිතාගෙනෙන්ට ඇති. ඔවුන් එහෙම හිතන්නට ඇත්තේ මම අංජාධික තරුණයගට ආලය කන්න නිසා මව්පයන් පිළිබඳ ඇල්ම නැතිවේ යනා අදහසින් මේ අදහස ඔවන්ගේ සිත්තට නැක්ගේ ගමේ ගති නිසානයවේ. ඇලන්ටි ඉගැන්වීමටත් සැප පාසකම් සැලසීමට වියදම් කළේ තාත්තාත් අම්මාධ්‍යතන. එනිසා ඇලැන් ඕවුන්ගේ අදහස්ස වලට හැඟීම්වලට ගරු කරනු ඇතයි ඔවන් බලාපරත්වවෙෙන් නැතිේ. එක වැරදිද. අපේ තාතා දුප්පත් මින් හෙක් නෙවේ. අමාරුවයි මුදල් සපලයමින් ලමයිට ඉගැන්වීම මුදෙසා ආත්ම පරිත්‍යගය කල කෙනෙක් වෙනව. ඌහුට අවුරුද්දකට හැට හැත්තෑ දහස කාදා යමක් ලැබෙනවා. මගේ උගැන්ම සඳහා වියදම් කිරින්ීමව මා රස්සාාවක් කරනතුරු මට කණ්ා දෙන දෙම් වැනි ඔවුන් සතු යුතුකමක් අම්මත් තාත්තත් දෙදෙනාම අමාරුවෙන් මුදල් සපයමින් අගහි ගනිසා දුප්පීඩා වඳගෙන මට ඉගැනීමට වෙහෙසනා නම් ඔවුන්ගේ සිතැඟි සිදු කිරීම සඳහා ආත්මපරිත්‍යාගයක් කිරීම මගේ යුතුකමක්. ඇලන් කතා කරන්නේ තම්මා කළ හැමදේ හරි සිතර නිසා නොව හැමදේ හරියි ඔප්පු කරන ආසාාවේ. අයිරින් තෙපලාය. ඇ මගේ බොහුණ එෙහිට අඳවාගත් දෙයස ඉවතර නොගත්තාය. මමානිසා හටගත් ඇල්ම ඇගේ හදිින්න්නග ඇසින් පිටව මගේ හදර පිවිසීමට වෑම් කරන ගුප්ත එලියක් වෙස මට හැකිිෙන. ඔබගේ මෞපියන් දුකස ජීවත්තමින් ඔබට ගැන්නීමටිතා අමාරය වියදම් කළ දිලින්දන්න වොනත්. ඔබ ක්‍රා කලන්නේ මීට වෙනස්වි දෙෙහින්නවේ. ඔබගේ මව්පියන් දුකසේ ජීවත්තන දිලින්දන්න වඋනාානම්. ඔබ උපගේ ආදරේ ඉවතද මවුටකේහිකර වෙනවාද. නැයි මොම තැරහින් කියීනවේ. මගේ තර්කය ඒකනවේ. මවපයන් දිලින් දන්න ඕනා නම් ම කවම දවත් ඔබස් සමඟ එල්ග ලන්තිටෙන්න්නේනෑ. ලංකාව මඉඳගෙන වෙහෙස මහන්සවේ මුදල් සපයමින් ඔබටත් මව්පියන්ටත් සල කළව. අයිරන් සිනා සුනාය. දැම් මවපියන්ට සලකන්ට බැරිමන්ඳද එහෙන මෝන් නිසා දැන් කෝප වෙන්නෙකුමට. ඕවුන් වස්තුෙන් දිලඳ නොවවත් සිත්තින් දේෙන්දල් ලෙස සලකා ඕන් නාදරෙන් හා කරණාවෙන් සිහි කරන්නට බැරිමන්ද. ඕවුන් ක්‍රියා කළේ සිත්තින් දිලින්දන් ලෙස නොේ. නරක මිනිහෙක් හැර කිසිවෙක් සිතින් දිලින්දෙක් නෙවේ. මෙිහෙක් බුද්ධයෙන් හා දැනුුවෙන් දිලින් දෙෙක්වැඩ පුළුවනි හොඳ මිනිහෙක් හැඟීමෙන් කරුණාවෙන් දයාවෙන් දිලින්දෙක් වෙන්නේෙන මිනිස්සු අපද දෙනා ඕවනවුන් ටාලය කරන නොයොසු බොරු මානත් ඊර්ෂාවත් අහංකාරකමත් නිසායරෙන් අනතුරුව කටටා වචන මම ගලගත්තන. ඒ වචන අයරින් ඉදිරිෙහි වැමෑරීම නෝමනාය මට හැගීන. කුමක් හහිවත් ඇය අසන්තෝෂ නෝන බවම දනිමේ කිසිවක් නිසා වහා කෝපනොයම අයිරින්ගේ ගතිවලින් ඉතා හොඳ ගතියයි. මවපියන් පිළිබඳ ඔබගේ ඇතැන් විිනිශ්චන් සම්පූර්යෙන්ම වැරදී කියමින් අයිරින් මගේ අත ගෙන මිරිකුවාය. මම ලැසි ජාතයට අයත් නිසා ඔබගේ මව්පියන් විඩුද්ධෝනන්නේ පොරු මානයවත් අහන්කරගමත් දෙසා නොවේ මගේ අම්මත් තාත් දුක සේ ජීවත්තන්නන් බෞබ දන්නවා. ඔබ විශාල දනවතුගේ පුතෙක් වුවත් ඔබ කසාද පඳනවට මගේ තාත්ථ විරුද්ධනා මගේ තාත්තට ඇතිබොරු මානයක් නැහැ තාත කොහෙත් මහංකාරත්නෑ ඔබමට ආලේ බැඳගත්තේ මගේ දිළඳකමට අනුකම්පාාවෙන් න්නවයි මෞවපියන්ගෙන සිතන විට දරුවන් නෝන්ගේ මානය හා අහංකාරකම් ගෙන සිතීම හරිැයි මටනම් වැටහෙන්නේෙන අයරින්නැගිට ගොස් කේතලය උන්දනෙහි තබා විදදුලියනය පාත් කලාය ඔබගේ මවපියන් ලින්දන්න වුනාානම් ඔබ මාත්සමග මෙහහියන්නේ නෑ කියවන්නවේද. අසමින් අයි සරදම් හිනාවක් පහළ කළයි. මෙහි නේන්නේ මව්පියන්ට ඇති ආදරයකින් නෙවේ ඔබ මාත්සමග ලංකාවෙන් පිටවුනේ ඔබගේ මවපියන් ලොකු දනාතරන්නවා නිසා ඔන්ට තෝන් ගෙනනෑන්ටක් මිතරන්ටත් පෙනි පෙනේ දිලින් දන් ලෙස හිජේවත්වීම අප දෙඩිදාට අමාරුකාරයක් වුණා. අපි මවපියන්ට දොස් කියන්නේ කොමටද කේතෙලෙහි වතර ගොර ගොර හඩින් නටයි. ේ තල කැමියෙන් පිටවන්නට එන දුම කැමිය කට ලඟදීම වාශ්පෙයට හැරිී විසිර වැටීමෙන් උුදුනෙහි කොනක් තෙමේ. සීනිි නෑයි කියමින් අයිරින් දුම් නගන තේකෝප්පයක් මා අතර දුන්නාය. ඇත් තවත් තේකෝපයක් ගෙනෑවිත් මාලගින් වාඩියෝවාය. අප වැඩිපුරු තේබීමේ සීනි නැතුවයි. සී නැතු තේබොන්ටවි පුරුදදුනේ. එයින් වැඩි ගසක් විින්ද නිසානොව සීනි ගැනීමට නිතර මුද්දල් වුයදම් කළ නොහැකිවෝහයි. ඇගූ නොහොම් හරගනීමට සිත්ත කායපු බුදවාගනීමටත් අපි දවසකට හදතර පස්ස තවක් තේබොන්නට පුරදුවේමු. සීනිි දමු තඒබොන්ඩ පටන් ගතවොත් අපගේ වියදම අපට හුඩන්නට බැරිසේ වැඩිවේ. සීත ඉර්තුවෙෙහි දවල් කාලෙහි පවා අප ජීවත්තු වයේ හිර එලියවූ ලොකනවේ. දවාලත්‍රයක් එකසේ දැඩි අඳුරෙන් වසා ගන්නාලොවක එක. එහෙත් අපිට අඳුරක්්න දැනිනි ඔවුනොවුන් නිසා උපන් දැඩි ආදරය අපගේ හදද මැදුරේ පමරක් නව අපිස් ලෙස ජීවත්තුූ අපගේ කාමර මැදුරද එළිය කළේය. නම්මත්තාත්තත් සිහිෝයිට මම ශෝකවීම. ඇතැම් විටක මගේ සිද්ධට නැගුණු තරහත් අමනාපයක් මගේ දිවට දැනෙන තරමටම කටුකවීය. වැනි හැගේීම් මගේ සිතින් පලවා හැරයේ අයරීන් විසිනි. රෝගාතරුව මියනතෙක්ම අයිරීන් මට දැක්වූ ආදරය මට කිසි කලක මතක නැති කළ හැකි නොවේ. ඇත් සමඟ ලංකාවෙන් පිටවී එන විට පවා සමහර විට අප දෙ දෙෙන අතර වාදබේද ඇතිවිය හැකේ යන හැඟීම මගේ සිතර නැග්ගේය. මරණයතෙක් අයිරීන් හාමාද ජීවත් වූයේ එක්කෙනෙක් ලෙසයි. දෙදෙනට අමනාපවන්ට බේදවන්න තරහවන්න හේතුවන කිසිවක් සිදු නොවේය. එවැනි බැඳීමකින් අප දෙදෙනට ජීවත්වන්ට පුළුවන්ඔයේ අයරෙන්ගේ ගතිහා ඇල්මත් දායාවත් නිසාය. අනෙක් බිරිඳකට නම් මාහා අමනාපවීමට තරහවීමටත් ඇතැවිට කළහ කිරීමටත් හේතුවන වැරදි මගින් සිද්දු ගීය. ලෙඩැන්ඳහි වැතිරී සිටියදී ද ඇ දැක්වූ ඉවසිල්ලත් ආදරයත් සන්තෝෂයත් ඇයට වෙදකම් කර දොස්කදගේ පවා පැසසුමට භාජනය විය. අප සිනමා සිත්තමක් නාටකයක් ප්‍රසංගයක් බලනට ගිය ඉතාමත් කලාදරක දවසකින්. ඒ සඳහා අපහික්ම වයේ අපගේ ආත්මශක්තිය නොව දිහුදකමයි. විනෝදස්වාදයට අපි දආසා කළෙමු ඒ සඳහාවිය දම් නොකළ හැකිහෙයින් අපි ඒ ආසාව දැදී සිතින් මැඩගත්තෙමු. කලකදී ඇතැම් විනෝද මගක්. අපට අමදකරීය. ලංකාවෙන් මෙහි පැමිණි ඉගෙනගන්නා තරුණයෙක් හෝ මෙහි විසිතුරු බැලීමට පැමිණි අයෙක්කෝ අප දෙදෙනම නාටකයක්හෝ ප්‍රශංගයක්හෝ බලන සඳහා කැඳවාගනයන්ට වෑයම් කළය. සියලු වියදම් ඔහු අතින් කෙඩතත් අපි එවැනි ආරාධනා බැහැර කළෙමු. අපගේ හොද කලා ජීවිතය ගැන සිතු ඇතමෙක් අයනින්ට දොස් නගමින් සිංහල මිනිස්සු ඇසරු නොක්කිරීම ඔලබ ලන්සින්ගෙන් ගතියක් කීවය මාහුගේ කල්පනාව වැරදි අයිකී විට ඔහු මට වඩා හොඳින් අයරින් අඳනු ලොක්කෙකුමෙන්ට් සිනාසුනය ඔහු අවුරද්ධකට දෙවරක් එංගලන්තයට එන්නේ නාදුනන ගෑනුන් අඳුනාගෙන ඔවුන් ඇසුල්කිරීමෙන් සංතෝෂවන පිණිසය මට පසු අසන්නට ලැබුණි. ජාහලුවන්ගේ වියදමින් විනෝදස්වාදේශවීමට අයරින් මට වඩාකමැතිව්වාය. දල් ෙවා ලබිය ැකි විනෝදස්වාදයන් මුදල් ඇත්තතියන්ම විසින් සැවියයුතුයයි. සිතු ඇ එවැනි විනෝදස්වාදයන් සොයන්න අන්නුදෙසා කැපුුණු බොරු වල් සිය ගණනින් නොව දස දහස්ගණින් මෙහි නගරජීවිතය ඇතැයි සිත්තුවාය. ඇ එවැනි කරුණක් මට පහදාතුන් කළ ඇයට වඩා දහවරක් හොඳින් පමණක් නොව විවිත ලෙසද සිතාගත්ත හැකි කල්පන ශක්තියක්හා බුද්ධයක් මට තිබුණය. මා පුදම වූයේ එවැනි විපත් මට ඉවනවැටීම ගැනයි. එ පත් හඟින අයිරින් තම පරපුරෙන් ලැබුවක් වියුතුය. සා මහදන මුත්තෙකුසේ මෙසේ ලියනු දකින ඔබත් තාත්තාත් සමහර විට මට කිපෙන්න්නට පුළුවනි. මාම කරුණු ලියන්නේ මගේ සිත සනසා ගැනීමට කරන පාපොච්චාරණයක් ලෙස නොව. මගේ ප්‍රියාදර අයිරීන් වෙනුවෙන්ද කළයුතු පාපොච්චාරණයක් ලෙස සලකමනි. අයිරීන් ගැන මෙතෙක්ලෙව්වේ ඔබගේ තාත්තාගේ සිතුම අසාධාරණ බව හෙළිකරනු පිණිසය. අයිරන් මැරීතුන් මසකට පසු මේලියවුම ලියන මට මව්පියන් මතක් වූයේ ම තනිූ විටයැයි ඔබත් තාත්තත් සිතනු ඇත. අයිරීන්ගේ මරණය නිසා මබ විසි අවුරුද්ධක් ජීවත්වීමෙන් ලැබියයුතු අත්දැකීමක් ලැබුවමි. මගේ දුරලකම් පිළිබඳ හැගේම් මගේ හදද තවමින් මගේ සිතට නගින්නට විය. මගේ වැරදිහා මෝඩකම් මෙෙන් මව්පියන්ගේ වැරදිද මට වැටහිෙන්නටවීය. ඔබ ධත්තා සමඟ විවාහවන්නට පෙර අගහිගවලින් පීඩා ලවමින් දුකසේ ජීවත්තෝ බව තිස්ස මාමා ඇතැම් විට කියනු මා අසාධිපේ. ඒ ජීවිතය ගන අපට කිසිවක් නොකවූ ඔබ එය අපෙන් සඟවන්නට ෑයම් කරන්නාක් මෙ ජීවත්තුූවාය. අපේ නිවාඩු කාලයේ කොග්ගලට යන වලකන්නට ඔබ වෑයම් කලේ කුමක් නිසාද. සන්ද්‍රසෝමත් නාලිකාත් මවත් නිවාඩු කාලයෙහි කොග්ගනට ගොස් ගඟෙහි ඔරුපදින්නටත් කැලෑරුදෝල ඇවිදින්නටත් බෙහෙවින්න ආසා කළෙමු. තිස්සමාමාක් ගමීදී කළ මෝඩකම්පවා සමහර විට අපිට කීවේය. අම්මා තාත්තා සම විවාහවුණු දවසේ තාත්තාගේ අලුදගේ ඉදිරියේ නිසාදැන් ලඳ තොරණෙහි. වයිවල්්‍රයායන ්‍රාංශ බශල්ලිය ඕනු වාසකමක් වීයයි තිස්සමාමා කීවේය. ප්‍රංශ භා විගෙනගත්තේ ගමේ උපන්නාදැයි මම ප්‍රශ්න කළමේ නෑ ඒ ගොන්කම කළේ මමමයි කියමින් තිස්ස මවා සිෙනස්සනය. ඒ කාලයේ හැම්ම ලොපොගේෙදරක ම ගයගෙදරක් වනාාම තොරනක් බැඳ වෙල්කම් ඉන්ගේසි අකුරු පෙලා දෙනම්. ඔවු නික්මෝ රාදහසේ මම ප්‍රාංශභශෙන් යවරට දේගායු පැතුවාය. මම කවදාවත් මගේ ජීවිතය සගුවන්ට වැයම් කළේ නැයි නදක් ඕෝපෙන් තෙපලාය. අපේ ගමරට ජීවිතය ගැෙන ඇසවානම් කියනවා. ඇලන් කවදාවත් මගින් ඒගෙන ඇහොවනෑ. නිවාඩු කාලිකොග්ගලට යන ඇලැන් ගයවුරු පදින්නටගොස් දියෙහි ගිලේවෙේ බයි මමයක් ඔග්ගලට යන එකවැලක්කන්නට වැයම් කර. තරුවන්ට ඕනෝට වැඩී ඉගැන්වීමත් අනර්ථය. ඇලන් කියන්නේ අත්ත ඒකු නන්දක උපවෙන්නකු මටද ඇලැන් නොහැවත් ඒ තුරතුර වැයට කියන්න ඕනේ තිස්ස කියය. නන්දා තිස්ස තමග තර්ත නොකලාය. ඔහු ලියවම කියවූ ය. මේඩියුමලියන්නේ ඔබගේත් තාත්තාගෙත් උපකාර සොයා ලංකාවටෙන අදහසකින් නොවේ. ලංකාවරෙන අදහසක් මා තුළ නැත යන්තම් ජීවත්වය හැකි තරම් පඩිලැබෙන ලස්සාවක් මට ලැබී තිබේ. ලංකාවෙහිදී නොලැබිය හැකිවූ උපාදිය ලබන සඳහා මම දැන් උත්සාහයෙන් ඉගෙන ගනිමි. මෙතැන් සිට ඔබත් තාත්තාත් අරභයා කෙරෙන විවේචනය කියවන ඔබ නොකිපිතෙයි සිතමි. මවපියන් පමණක් නොව මාද නීර්්දේරස විවේශනය කරන්නන්නේ. නාලිකානංගී ඔබගේ පුතුන්ද දෙනාට වඩා හොද දුවකවනු නිසකය. තිස්ස මාමාගෙන් කිසිවක් උගත්තේ නාලිකායැයි මම සිතමි. හැමෝටම දේශ කරන ඔහු පොදවේ හැමෝටම අනුකම්පා කරන්නේෙක් දෙවෙයි. ඔහුගේ බුද්ධයත් වැටහෙන නුවනත් කල්පනා ශක්තියත් ක්‍රියාවෙහි යොදවන්නට අවස්ථාවක් ලැබුණනානම් ඔහු ඉතා ශූරමිින් හෙක්වන්නේ. තාත්තා තමාගේ වෙළදාම ඔහුට ඉගැන්නීමට වැෑම් කළ නමුත් ඊට හුඩුකමක් නැති. ඔහු වෙළදාම තක්කඩිකමක් එස සලකා ඊට සිනාසුනේය. අනතුරුව ඔබ තිස්ස මවමා නීතේශ්ඥයක් කරන්නට වැෑයම් කළය. අනෙක්සිියලු කර්තාමයන්ට වඩා නීදී්ඥකම ඔහුගේ සිනාවටත් සරදමටත් භාජනය වූකි. තාත්තා ගෙනුත් අම්මා ගිෙනුත්කා ගෙදර නිකම් ඉදිර නිසා ඔහු නීතිීඥ විභාගය සඳහ උගැන්මට ගියේ. යහළුවන් හා වාද විවාද කරමින් ඔවුන්ට ඇනුම් පදකයමින් සන්තෝෂ වු ඔහු තම සමර්ථකම නිසා විභාග දෙකකින් සමර්ථවය. අනෙක් විභාගයෙන් ඔහු සමටථ නොවූයේ එයින් සමර්ථ වී නීතිීඥයකවීමට කිසිම ආසාවක් ඔහු තුල නොවූ හෙයි. ඇලන් ඉගනීම නවත්වාව ගෑනුලොම එකෙක් කෙන්ගලන්තෙට ගිය අපි යාටු ගන්නන්ට මහන්සිකත් නිසා වෙන්ට ඇතය කියමින් අන්දක්හෝ පෙන්සිනාසනයි. ඇලෙන් එහෙම කිය නෑනි. තිස්සය එයා තිස්සා ගැන ඕව ලියන්නේ ඒහත් දහස හිතේතියා ගන අපේ වැරදිපෙන්නන්න. මං හිතන්නේ නෑ. නොන්දාගේ හිතදන්නවා ඇලන් අයිී නාශයක නොුවලක් කන්නට තදින් ක්‍රියා කලයක වැරදිවාව. අපි කලේ වැරදක්කේ කවදාවත් හිේතුවෙත් නෑ හිත ෙත් නෑ ඉගෙන ගන්නලා මේ ගෑනයකු ටාලය කරන්නට ග මේක වැලක්කෙන් වරද්ද. මේ කලියුක කාලයක් තිස්සවය බනිගෙන ගත්තේ කවදත. ිියාවට පස්සේ තිස්සතෙපලය. ඇලන් ඉළන්ධාරිවාය සිදී තරුණෙක්ට ආලය කිරීම සිද්ධ වෙන්න ඕන දෙයක්. එන්යා වැලක්කීම සිද්ධුවෙන් ඕන එක. බලාපොරොත්තුනයවුමේ පිළිතුරාසා කරබාගත්තිස්ස යළිත් ඇලන්ගේලියොුම කියව්වේ.